පෙජරෝ කියලා කියනවා මොන්ටෙරෝ කියලා තියෙනවා ෂෝගන් කියලා තියෙනවා ඕගොල්ලෝ දන්නවද ඕක ඇත්තටම තේරුම මොකද්ද කියලා මේ ටේස්ට් ඔෆ් වයිල්ඩ් කියන එකයි බියුටි කියන වචන දෙක එකතු කරපු අන්න ඒ වගේ දෙයකට කැමැත්ත තියෙනවා කියලා මේ මිත්සුබිෂි ආයතනයට පෙන්වන්න ඕන. ඒතර පෙජරෝ කියන එකේ තේරුම තමයි මට හිතෙන විදිහට සිංහලෙන් කියනවනම් වල් පූසා කියන්නේ. මිත්සුබිෂි කියන එකේ තේරුම ඕගොල්ලෝ දන්නවා. මෙන්න මේ මොඩල් එකට ලංකාවේ කියන්නේ කම්පියුටර් මොඩල් කියලා. මොකද්ද මේ ටර්බෝ ටර්බෝ කියනවා ඉන්ටර්කූලර් කියනවා මොනවද මේ? මම පොඩ්ඩක් කියන්න මොකද්ද මේ ඉන්ටර්කූලර් එකක් කියලා කියන්නේ. ගොඩක් එයා ගන්න පුළුවන් කියන්නේ ගොඩක් ඔක්සිජන් ගන්න පුළුවන්. ගොඩක් ඔක්සිජන් ගන්න පුළුවන් කියන්නේ ගොඩක් ෆුවෙල් පුච්චන්න පුළුවන්. ගොඩක් ෆුවෙල් පුච්චන්න පුළුවන් කියන්නේ කෙලිම මොකද වෙන්නේ? හෝස් පවර් එක වැඩි. ඒ හින්දා තමයි හෝස් පවර් එක වැඩි වෙනවා කියලා හැම වෙලේම ඉන්ටර්කූලර් ටර්බෝ ආදි වශයෙන් කිව්වට මේක මෙව ගැන මොනවද දන්නේ නැති එක්කෙනෙකුටත් එතකොට මේ වීඩියෝ එක බලන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඉන්ටර්කූලර් ඒ කියන්නේ අතරමැදදී කූල් කරනවා. එයා ඒක අන්න ඒක තමයි ඉන්ටර්කූලර් එක කරන්නේ. පිට කොහොමද ඉන්ටර්කූලර් එක කියලානේ කියන්නේත් ලංකාවේ නම. එහෙම කියද්දි ඉන්ටර්කූලර් කියන්නේ මොකද්ද කියලාත් ඔයගොල්ලෝ දැනගන්න ඉන්න එක හොඳයි කියලා හිතනවා. ලංකාවේ ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරන වාහන නාම කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නා ප්‍රාඩෝ එක තියෙනවා, ලෑන්ඩ් ක්‍රූසර් කියලා තියෙනවා, මොන්ටෙරෝ කියලා තියෙනවා. අන්න එහෙම ප්‍රධාන පෙළේ නම් තියෙන වාහනවල ඉතාමත්ම ජනප්‍රිය ලංකාවේ පාරක යද්දි මිනිස්සු අය හැරිලා බලන පොඩි අර බලවත්කම පෙන්වන්න වගේ තියෙන වාහන වර්ග කීපයක් තියෙනවා. ඒතර මොන්ටෙරෝ කියලා කියන්නේත් අන්න ඒ වගේ වාහනයක්. මොන්ටෙරෝ විතරක් නෙවෙයි, පෙජරෝ කියලාත් කියනවා. සමහර අය ෂෝගන් කියලාත් කියනවා. අන්න මේ විදිහට නම් තුනක් තියෙන වාහනයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ආයිබෝන් කැලේ ආලෝ පිළිගන්නවා අද ඇවිල්ලා තියෙන්නේ මහනුවර මහවැලිගඟ අද්දරට. අතර මම ඉන්නේ දිගණ කියන ප්‍රදේශයේ. මේ මෙතනින් මට ඉස්සරහා පැත්තෙන් මහවැලිගඟ බලා ගන්න පුළුවන්. මේ දවස්වල හිඳිලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරමු මොන්ටෙරෝ එක ගැන. 1980 මුල් භාගයේ වෙද්දි මිත්සුබිෂි ආයතනයට ඕන වෙලා තිබ්බා. ඒ කාලේ ජපානයේ සහ පිටරට මිනිස්සු ලෙෂර් ඇක්ටිවිටීස් කරගෙන ඉන්න හින්දා අන්න ඒකට ගැළපෙන දෙයක් කරන්න ඕන කියලා. මතක ඇති විලී සමාගම සහ මිත්සුබිෂි සමාගමත් අතර තිබ ලීගල් ඇග්‍රීමෙන්ට් එකක් හින්දා මිත්සුබිෂිකට බැරි වුණා ඒ දවස්වල තිබ මිත්සුබිෂි ජීප් කියන එක එක්ස්පෝර්ට් කරන්න. හැබැයි ඒ වෙද්දි මේගොල්ලන්ගේ තරඟකාරයෝ නිසාන් එක, නිසාන් පෙට්‍රල් එක, ටොයෝටා එක, ලෑන්ඩ් ක්‍රූසර් එක, ජපානි වගේම පිටරට ගිහිල්ලා හොඳ නාමයක් පතුරවාගෙන හිටියා. එතන පාඩුවක් වෙලා තිබ්බා මිත්සුබිෂිකට. හැබැයි ඒ හින්දා මිත්සුබිෂික තීරණය කරා ෆුල් ෆීචර්ස් තියෙන ෆෝර් වීල් SUV එකක් හදනවා කියලා ජපානයට සහ එක්ස්පෝර්ට් කරන්න බලාගෙන 1980 වගේ තමයි ඒක පටන් ගත්තේ. එහෙම කරලා නිෂ්පාදනය වෙච්ච වාහනය තමයි මේ පෙජරෝ කියලා ආවේ 1981. ඒතකොට 1981 මේකද පළවෙනි ජෙනරේෂන් එක කියනවා 1990 වෙනකන්. එතකොට ලංකාවේ කට්ටිය මේකට කියනවා පළාත් සභා මොඩල් කියලා. එහෙම කියපහම ගොඩක් අය දන්නවා. එතකොට ෆස්ට් ජෙනරේෂන් එකට තමයි ඔය පළාත් සභා මොඩල් කියලා කියන්නේ. ඊට පස්සේ 1991 ඉඳලා 2000 වෙනකන් මේකේ සෙකන්ඩ් ජෙනරේෂන් එක එනවා. සෙකන්ඩ් ජෙනරේෂන් එක තමයි මේ පිටිපස්සේ තියෙන්නේ. සෙකන්ඩ් ජෙනරේෂන් එකට ලංකාවේ ගොඩක් කියන්නේ ඉන්ටර්කූලර් එක කියලා. ඊට පස්සේ මේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේ පොඩි වෙනසක් තියෙනවා එක්ස්පෝර්ට් සහ JDM අතර. මොකද එක්ස්පෝර්ට් කියන වර්ෂන් එක 1991 ඉඳලා 2000 වෙනකම් ආවා. හැබැයි JDM වර්ෂන් එක ආවේ 1991 ඉඳලා 1999 වෙනකන් විතරයි. එතකොට මේ සෙකන්ඩ් ජෙනරේෂන් එකෙත් මූණවල් දෙකක් තියෙනවා. පළවෙනි මූණට කියනවා ඔයගොල්ලෝ කියන ඉන්ටර්කූලර් එක 1991 ඉඳලා 1997 වෙනකන් එනවා. හැබැයි ප්‍රස් ජෙනරේෂන් එක ඩිස්කන්ටිනියු කරලා නැහැ. ඒකත් 2000 වෙනකම් වෙනවා. 99 වෙනකන් එනවා JDM එක. 97 ඉඳලා 2000 වෙනකම් අවුරුදු 3ක් නිෂ්පාදනය කරනවා. මේ වාහනේ පොඩ්ඩක් බෝල්ඩ් කරලා පොඩි පොඩි වෙනස්කම් වගේක් කරපු වාහනයක් හැදුවා. ඒකට ඕගොල්ලෝ කියනවා මහත්යා කියලා. එහෙම නැත්නම් ලංකාවේ මිනිස්සු ඒකට කියනවා මහත්යා මොඩල් කියලා. එතකොට මේ වාහනයට ලංකාවේ ගොඩාක් නම් දීලා තියෙනවා. මම පුළුවන් තරම් උත්සාහ කරන්න ගේ නමුත් කියන්න. ඒ වගේම සාමාන්‍ය ඉන්ටර්නැෂනලි ඇක්සෙප්ටඩ් එකක් කියන උත්සාහ කරන්න. එතකොට මේ මහත්යා කියලා ආපු මොඩල් එක නෙමෙයි මේක. මේක තියෙන්නේ මේක 2000 නිෂ්පාදනය කරලා තියෙන අර කියපු එක්ස්පෝර්ට් මොඩල් එකක්.
මේ එක්ස්පෝර්ට් මොඩල් එකයි JDM මොඩල් එක ගැන ඉස්සර අඳුරගෙන ඉන්න එක ගොඩක් වටනවා. වාහන නිෂ්පාදකයෝ ජපානයේ විශේෂයෙන්ම JDM කියලා මොඩලයක් හදනවා ජපානයේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න. එතකොට ඒක අඳුර ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ මීටර 180ක් වගේ තියෙනවා නම් 180ට වඩා වැඩියෙන් නැත්නම් ඒක JDM එකක්. එහෙම නැත්නම් ඔයාලගේ තියෙන චැසිස් නම්බර් එකේ අංක 12ක් වගේ තියෙනවා නම් ඒක JDM එකක්. චැසිස් නම්බරේ අංක 17ක් වගේ යනවා නම් ඒක එක්ස්පෝර්ට් මොඩලක්. එක්ස්පෝර්ට් මොඩල් එකක් හදන්නේ සාමාන්‍යයෙන් ජපානයට අමතරව ඒ රටවල් වලට ගැලපෙන. එතකොට ඒ රටවල් වලට අදාළව ස්පෙસિෆිකේෂන් ෆීචර්ස් එහෙම වෙනස් වෙන්නත් පුළුවන්. සෙකන්ඩ් ජෙනරේෂන් එක 90 ඉඳලා 2000 වෙනකන් එනවනේ. ඊට පස්සේ 2000 ඉඳලා 2006 වෙනකන් මේකේ තර්ඩ් ජෙනරේෂන් එක එනවා පොඩ්ඩක් බෝල්ඩ් පෙනුමක් තියෙන එකක්. ඊට පස්සේ 2006 ඉඳලා 2021 වෙනකන් 2021 මේක ඩිස්කන්ටිනියු වුණා. ඒ 4th ජෙනරේෂන් එකත් ආව. 4th ජෙනරේෂන් එක ගැනම රිවයක් කරලා තිනවා. ඔයගොල්ලන් බලන්න පුළුවන් මම අන්තිමට දාන්න. අද කතා කරන මේ සෙකන්ඩ් ජෙනරේෂන් එක එහෙම නැත්නම් ඉන්ටර්කූලර් කියලා කියන ඊට පස්සේ මහත්තයා කියන ජෙනරේෂන් එකට අදාළ එක 1991 ඉඳලා 2000 වෙනකන් තමයි ආවේ. මේක පටන් ගන්නෙදී ආව එන්ජින් වර්ග කිහිපයක්. ඒ කියන්නේ 2.5 ලීටර් ඩීසල් එකක් ඊට පස්සේ 3 ලීටර් පෙට්‍රල් එකක් ආවා. ඊට පස්සේ 1993 දී මේකට තව ඇඩ් වුණා 2.8 ඩීසල් එකක් ඊට පස්සේ 3.5 ලීටර් V6 එන්ජින් එකක් එහෙම ආවා. ඊට පස්සේ 1997 දී තව වෙනස්කම් වුණා. ඒ කියන්නේ GDI ටෙක්නොලොජි එක තියෙන 3.5 V6 පෙට්‍රල් එකකුත් ආවා. ඒ වගේම කියන්නේ 1997 දී අර ඩකා රැලි යත් එක්ක මේ කම්ප්ලයි වෙන්න ඕන හින්දා මේගොල්ලෝ තව වාහනයක් හැදුවා. ප්‍රොඩක්ෂන් වාහනයක් 1997 ඉඳලා 2000 වෙනකන් විතරයි ඒක ආවේ. ඒක ඉවලූෂන් කියලා කියන්නේ. Mitsubishi Evolution කියලා වාහනයකුත් තියෙනවා. ඒක ලංකාවේ නම් ගොඩක් බලාගන්නේ නැහැ මම හිතන්නේ. මොකද ඒක පොඩි සීමිත ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කළේ. මේ වාහනේ 1991 ඉඳලා 2000ට එද්දී මේකේ මේ බොඩි ටයිප් කීපයක්ම ආවා. සාමාන්‍ය දෙයක් කියනවා නම් සාමාන්‍ය අදහසක් ගන්න මේක කියනවා නම් මේක 3 ඩෝ එකක් ආවා. ඊට පස්සේ 5 ඩෝ කියලා ආවා. ඒ කියන්නේ ෂෝට් වීල් බේස් එකක් සහ ලොง වීල් බේස් එකක්. ලොง වීල් බේස් එකට ගොඩක් වැගන් එක කියලා කියනවා. ෂෝට් වීල් බේස් එකකුත් තියෙනවා. මේකේ මේ Mitsubishi ආයතනය කියපු විදිහට මේකේ තියෙන මේ වහලේ තියෙන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. දැන් ඕගලන්ට පේනවද මේ වහලේ පොඩ්ඩක් වෙනස් එකක් නේද? අන්න ඒ විදිහට වහලේ වෙනස් වෙනවා. එකක් තියෙනවා මෙටල් ටොප් කියලා තියෙනවා. ඊට පස්සේ මේ මිඩ් රූෆ් එකක් කියලා තියෙනවා. ඊට පස්සේ කිකප් රූෆ් කියලා තියෙනවා. ඊට පස්සේ මේ ජේ ටොප්. ඒ කියන්නේ මේකේ භාගයක් කන්වර්ටිබල් විදිහට එන එකකුත් තියෙනවා. මේ විදිහට වේරියේෂන්ස් ගොඩාක් තියෙනවා. මට ඒක කියන්න ගියොත් පැයක් විතරයි ඒ වර්ෂන්ස් ටික වෙනස කියන්න ගියොත්. ඉතින් මම පුළුවන් වුණොත් ඒකට වෙනම වීඩියෝ එකක් දාන්නම්. මේකේ පුළුවන් තරම් සාධාරණයක් ඉටු කරන්නම් ඕගොල්ලන්ට මේ වාහනය ගැන තියෙන වෙනස්කම් ගැන තේරුම් ගන්න. ලංකාවට එතකොට මේ ගොඩක් වේරියන්ට් ආවනේ. එක්ස්පෝර්ට් මොඩල් එක ආවා, JDM එක ආවා. මේ විදිහට විශාල බොඩි ටයිප් වෙනස්කම් ලක් වුණා. මේ වහල එක එක විදිහට තියෙනවා. එක එක එන්ජින්ස් තියෙනවා. එතකොට මේ හැම එකටම පහසුවට නම් දාගෙන තිබා. උදාහරණයක් මෙන්න මේ පිටිපස්සේ තියෙන එකට ලංකාවේ කියනවා කම්පියුටර් බොඩි කියලා. මම කියන්නම් පස්සේ මොකද්ද ඒකට හේතුව කියලා සහ මොකද්ද ඒක හැදුනේ කොහොමද කියන එක. මේ විදිහට මේ එක එක නම් දාලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ වාහන වර්ග කීපයක් තියෙනවා. කොහොම තිබුණත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය, ගොඩක් රිලයබල්, ඒ වගේම හරිම පවර්ෆුල්, මිනිස්සු ආදරය කරන හොඳ පවර්ෆුල්නස් එකක් තියෙන වාහනයක් තමයි මොන්ටෙරෝ එක, පෙජරෝ එක කියලා කියන්නේ. Mitsubishi ආයතනය මේ වාහනයට නම් කීපයක් දාලා තියෙනවානේ. පෙජරෝ කියලා කියනවා, මොන්ටෙරෝ කියලා තියෙනවා, ෂෝගන් කියලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවද ඕක ඇත්තටම තේරුම මොකද්ද කියලා? මේ වගේ තේරුම්, ඇත්ත තේරුම් මම වීඩියෝ එක අතරදි කියලා දෙනවා. ඒ හින්දා මාත් එක්කම රැඳිලා ඉන්න. එතකොට ඔයාලට ඒකත් ඉගෙන ගන්න පුළුවන් වෙයි වීඩියෝ එක අතරතුරදි. 1985 ඉඳලා 2007 වෙනකන් මොන්ටෙරෝ එක, එහෙම නැත්නම් පෙජරෝ එක Mitsubishi ආයතනයේ ඩකා මෝටර් රැලි එක, පැරිස් ඩකා මෝටර් රැලි කියන එකේ ඒක ඕගොල්ලෝ දන්නවා ඇති අර එක්ස්ට්‍රීම් රේසින් තියෙන එකක්. ඒක ගැන විස්තරයක් ඕන නම් මම පස්සේ වෙලාවක කියන්නම්. අනේ ඩකා රැලි එකේ අවස්ථා 12කදී දිනලා ලෝක වාර්තාවක් තියලා තියෙනවා මොන්ටෙරෝ එක. ලෝක වාර්තාවක් තියෙනවා මොකද හැබැයි 2007න් පස්සේ නම් දිනුවේ නැහැ. ඊට කලින් තමයි. ඒතකොට මේ වාහනේ තියෙන මොඩිෆිකේෂන් කරලා තමයි ඒක යන්නේ. සමහර මේ වාහනේම නෙවෙයි. හැබැයි මේ මොන්ටෙරෝ පෙජරෝ කියන නමින් තමයි ඒ වාහනේ 1985 ඉඳලා ඒ වින් කරලා දිනවා. සාමාන්‍යයෙන් වාහන නිෂ්පාදකයෙකුට ඒ වගේ රැලි එකක් දිනනවා කියන්නේ ඒක ලොකු නම්බුවක්. ඉතින් ඒ ලොකු නම්බුවක් ඇරන් දීපු වාහනයක් තමයි පෙජරෝ එක කියලා කියන්නේ. 1980 දී Mitsubishi එකට ඕන වුණා ටේස්ට් ඔෆ් වයිල්ඩ් සහ බියුටි කියන දෙක එකතු කරලා වාහනයක් හදන්න. මේ ටේස්ට් ඔෆ් වයිල්ඩ් කියන එකයි බියුටි කියන වචන දෙක එකතු කරපු අන්න ඒ වගේ දෙයකට කැමැත්ත තියනවා කියලා මේ Mitsubishi ආයතනයට පෙන්වන්න ඕන වුණා මිනිස්සුන්ට. අන්න ඒ හින්දා තමයි මේ පෙජරෝ කියන නම ඇදලා තියෙන්නේ. මම කියපු දේ තේරෙන්න නැතුව ඇති. ඇත්තරම දකුණු ඇමරිකාවේ ආජන්ටිනාව පැත්තේ ආවේනික සත්වයේ ජීවත් වෙනවා. මේ එයාට කියන්නේ පැම්පර්ස් කැට් කියලා. අපිට නිකන් සිංහලට හරව ගන්න පුළුවන් ඒ වල් පූසා කියන අදහස. එයාගේ තියෙන වයිල්ඩ් ගතිය සහ එයාගේ තියෙන අමුතු ලස්සන එකතු කරලා තමයි එතකොට මේ පෙජරෝ කියන නාමය අඳුනා ගන්න. එතකොට පෙජරෝ කියන එකේ තේරුම තමයි මට හිතෙන විදිහට සිංහලෙන් කියනවා නම් වල් පූසා කියන්නේ. එතකොට ඕගොල්ලොන්ට
ප්‍රශ්නයක් වෙයි මොකද මේ මොන්ටිරෝ කියලා කියන්නේ අතරම මොන්ටිරෝ කියලා කියන්නේ හන්ස්මන් දඩයක්කාරයා කියන අදහස තමයි මොන්ටිරෝ කියලා කියන්නේ ඒ වගේම පොඩි අවාසනාවන්ත සිද්ධියක් වුණා මේ නම් දාද්දි මේ පෙජරෝ කියන නාමය ලස්සන වුණාට මේ වල් පූසා ඒ කියන්නේ තියෙන බියුටි එක වයිල්ඩ් එක එකතු වුණාට මේක ස්පැනිෂ් ස්පීකින් කන්ට්‍රි වල එහෙම නැත්නම් ස්පැනිෂ් වලින් මේක ඇත්තටම නරක වචනයක් ඒක කියන්න බැරි තරම් කැත වචනයක් තමයි එන්නේ සර්ච් කරලා බලන්න ඒතකොට පෙජරෝ කියන නම අපිට අර යන්න බැරි වෙනවා යුරෝපය පැත්තට එතකොට මේගොල්ලෝ කරන්නේ මොකද මේගොල්ලෝ ෂෝගන් කියලා නමක් දානවා යුරෝපීය ඉන්වර්ෂන් එකට ඒ ෂෝගන් කියන එකේ තේරුම තමයි ඔය ජපානයේ ඉස්සර තිබ්බ මේ ආමි කමාන්ඩර් කියන අදහස තමයි ෂෝගන් කියලා කියන්නේ ඔන්න ඔය විදිහට තමයි ඔය නම් තුනේ තේරුම තියෙන්නේ පෙජරෝ මොන්ටිරෝ සහ ෂෝගන් එතකොට එක්ස්පෝර්ට් වර්ෂන් එක ගොඩක්ම තියෙන්නේ මොන්ටිරෝ කියලා මේ පිටිපස්සේ තියෙන වාහනෙත් එහෙම තමයි නිකන් සෙකන්ඩ් ජෙනරේෂන් එකේදී 2000න් පස්සේ වගේ මොන්ටිරෝ එකක් යනවා කියන අදහස තියෙනවා ඒ කියන්නේ එක්ස්පෝර්ට් වර්ෂන් එකේ ඒ වගේම පෙජරෝ කියනත් පුළුවන්කම තියෙනවා මිට්සු බිසි කියන එකේ තේරුම ඔයගොල්ලෝ දන්නවද මිට්සු කියලා අදහස් කරන්නේ තුන කියන එක ඊට පස්සේ බිසි බී අකුරු නැතුව බිසි කියන එකේ තේරුම තමයි ඩයමන්ඩ් ෂේප් එක කියන්නේ එතකොට අපිට මේ බ්‍රෑන්ඩ් එකට කියන්න පුළුවන් 3 pointed diamond එහෙම නැත්නම් ඩයමන්ඩ් තුනක් එකතු කරපු එම්බ්ලම් එකක් තියෙන ආයතනය තමයි මිට්සුබිසි කියලා කියන්නේ මේ එම්බ්ලම් එක ගැන තමයි මම ඒ කිව්වේ 1981 ඉඳලා 2000 වෙනකන් ආපු ප්‍රස් ජෙනරේෂන් එක ලංකාවේ කියන පළාත් සභා මොඩල් එක පොඩ්ඩක් ස්ක්වයර් ටයිප් එකකට තමයි තිබුණේ හැබැයි 1990 වගේ වෙද්දි මිනිස්සුන්ට අර මේ ඕෆ් රෝඩ් වලට වඩා ඒගොල්ලෝ අර සිටි ඩ්‍රයිවින් ෆ්‍රෙන්ඩ්ලි පැත්තට පොඩ්ඩක් බර වුණා අන්න ඒකත් ඇඩ්‍රස් කරලා 1991 ආපු පෙජරෝ එක මොන්ටිරෝ එක පොඩ්ඩක් රවුන්ඩ් ටයිප් එකකට හදලා තිනවා. ඔයගොල්ලන් පේනවා ඇති මෙන්න මේ ඉස්සරහ පේන දැක්කහම මේ ලංකාවේ මිනිස්සු ඉන්ටර්කූලර් කියලා කියන මෙන්න මේ වාහනේ පේනම පොඩ්ඩක් රවුන්ඩ් ගතිය වැඩි වෙලා තිනවා. ඒතෝ උදාහරණයක් කියනවනම් මේක 2001 2006ට වගේ යද්දි 3rd generation එකට යද්දි මීටත් වඩා රවුන්ඩ් කරලා තිනවා. ඒ රවුන්ඩ් ගතිය එන්න එන්න වැඩි කරලා තිනවා. ඒ කියන්නේ වාහනේ ලස්සන කරලා තිනවා. ඒ වගේම බෝල්ට් ගතියක් ඇවිල්ලා තිනවා. එතකොට මේ ඉන්ටර්කූලර් කියන මොඩල් එකට එහෙම නැත්තම් මේ 2nd generation එකේ ප්‍රස් ෆේස් ලිෆ්ට් එකට. එතකොට මෙන්න මේ වගේ පෙනුමක් තමයි ඔයාලට ඉස්සර බලා ගන්න පුළුවන් වෙන්නේ. අර මම කිව්වා නේද ප්‍රමුඛ පන්තිය නියෝජනය කරන ලංකාවේ. මෙන්න මේ පෙනුම තමයි ඒ තියෙන්නේ. මේක මේ පැත්තට බැලුවත්, සයිඩ් එකට බැලුවත් එහෙම තමයි. ඒක කියන්න බෑ. ඉතින් අර ඒක අර මනසරම ගිහිලා තියෙන්නේ ලංකාවේ මිනිසුන්ගේ. මෙන්න මේ වාහනේ පදිනකොට ඒ තියෙන ගැම්ම වෙන එකකින් ගන්න බෑ මං හිතන්නේ. ඒක මං හිතන්නේ වාහන පදින මේ වාහනේ තියෙන කට්ටිය හොඳට දන්නවා ඇති. ඒ වගේම ඔබත් මේ වාහනයක් පදිනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඕගලගේ එක්ස්පීරියන්ස් අපි කැමති බලාගන්න. මොකද මම කියනවටත් වඩා ඔබම කියනවා නම් ඒක ගොඩක් වටේවි. ඉතින් පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. අපි කතා කරමු. එක්ස්පර්ට්ලා ඇති මේ වාහනේ ගැන මටත් වඩා ගොඩක් දන්න. අන්න ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ වගේ තමයි මොන්ට්‍රෝ එක ඉස්සරහ පෙනුම බලාගන්න පුළුවන්කම ලැබෙන. පේනවා ඇති ක්‍රෑෂ් බාර් එකක් තියෙනවා. ඒකේ මේක 3rd පාටි දාප එකක් තියෙන්නේ. නමුත් ඔයාලට පේනවා ඇති ඒකේ තියෙන ස්ට්‍රෙන්ත් එක දැනෙනවා ඇහැටම. හරිම ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. එතකොට ලයිට්ස් වලට ආවනම් මේකේ ඔයාලට පේරව ඇති සාමාන්‍ය මේ ෆැක්ටරියෙම එන්නේ හැලජන් හෙඩ් ලැම්ප්. ඒ වගේ මේවා වෙනස් කරන්න පුළුවන්. මම කිය මේක අවුරුදු ගාණක් පරණ වාහනයක් හින්දා මේවා සම්පූර්ණයෙන් වෙනස්කම් වලට ලක් කරන්න පුළුවන්. මේ වගේ ඉන්ඩිකේෂන් ලයිට් තියෙනවා. එතකොට මෙන්න මෙතෙන් ආපහුම පේනවා ඇති හෙඩ් ලයිට් වොෂර් එකක් බලා ගන්න පුළුවන්. මේ වගේ පරණ වාහනයක් වෙලා 91 වාහනයක් වෙලත් මේ වගේ ඔප්ෂන්ස් දීලා තියෙනවා කියන්නේ ඇත්තටම වටිනවා. එතකොට මෙන්න මේ පැත්තට ආපහුම ඔයාලට පේනවා ඇති මෙන්න මේවත් මේ අපිට පිටින් පස්සේ හයි කරගන්න පුළුවන්. මේ වගේම ඔෆ් රෝඩ් එකක් දිහම වටනවා. ඒ විතරක් නෙමෙයි ඔන් රෝඩ් එකක් දිහුණත් ලොකු පෙනුමක් ගෙනත් දෙන්න පුළුවන්කම ලැබෙනවා මේ වගේ කොටස් වලට. මෙන්න මෙහෙම තමයි ඒතර බලා ගන්න පුළුවන් වෙන්නේ. අර මේ මහත්යා මොඩල් කියලා ඔයගොල්ලෝ කියන මේ ෆේස් ලිෆ්ට් එක, ඒ කියන්නේ 97-99 ආප එක අපිට පහසියෙන් අඳුර ගන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙන්න මෙතන තියෙන මේ බොඩි එකෙම ෆෙන්ඩ් එකක් විතර මෙන්න මෙහෙම හදලා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ පිටට නෙරලා නැහැ. අන්න ඒකෙන් හොයා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ මහත්යා කියන එක. එහෙම නැත්නම් ෆේස් ලිෆ්ට් මොඩල් එක. මේක ෆේස් ලිෆ්ට් මොඩල් එක නෙවෙයි. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන එක්සීට් කියලා ස්ටිකරයක් ගහලා තිනවා. හැබැයි මේක එක්ස්පෝර්ට් වර්ෂන් එකක් හින්දා මේ ස්ටිකරේ ඇත්තටම නම් මේක මෙතෙන් අඩංගු වෙන්න හොඳ නැහැ. මොකද එක්සීට් කියන්නේ ජපනීස් ඩොමෙස්ටික් මොඩල් එකේ ආපු ග්‍රේඩ්ස් වලට තමයි ඔය එක්සීට් ආදිවාසීන් ගොඩක් තිබෙ ග්‍රේඩ්. මම ග්‍රේඩ් ගැන වැඩි කියන්න යන්නේ නැහැ. මොකද මේ විදිහට ගොඩක් වෙනස්කම් වෙලා තියෙන නිසා. එතකොට මෙහෙම බොනට් එකට ආපහම ඔයගොල්ලන් පේනවා ඇති මෙතන ස්කූප් හෙඩ් එකක් තියෙනවා. ඇත්තටම මේක ඉන්ටර්කූලර් කියන එකේ තමයි එන්නේ. හැබැයි මෙන්න මේ වාහනේ මම එන්ජින් එක ගැන කතා කර දේ ගැන කියන්න. මේක ඇත්තටම බොනට් එකට ෆික්ස් කරපු එකක් තමයි මේක තියෙන. හැබැයි මේක සාමාන්‍යයෙන් 1991 2000 ආපු සෙකන්ඩ් ජෙනරේෂන් එකේ ඉන්ටර්කූලර් තියෙන එකේ ওই විදිහට හෙඩ් එකක් තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේ වගේ තමයි හරි ලස්සන පෙනුම ඇති වාහනයක්. ඔයාලට පේනවා ඇති මෙහෙම සයිඩ් එකෙන් බලද්දී උනත් බලන්න ඒ තියෙන පෙනුම හරිම ලස්සනයි. මේකේ අන්ඩර් බොඩි එකට ආපුවාම පේනවා ඇති මේකේ තියෙන ස්කිඩ් ප්ලේට් එකක්. මේක ගැන කියනොත් මේක හරි හයියක් තියෙනවා. ගොඩක් ශක්තිමත් ඕෆ් රෝඩ් යද්දි ගොඩක් වටන මේ වගේ ශක්තිමත්
ස්කිප් ප්ලේට් එකක් කියනකොට සාමාන්‍ය තොර හානියක් වෙන්න උනොත් මේකට තමයි වෙන්නේ. ඒ වගේම අප්‍රෝච් ඇන්ගල් එක ඔයගලට පේනවා ඇති. ඒකත් ගොඩක් හොඳට ඩිසයින් කරලා තියෙනවා. ඕෆ් රෝඩ් ගමනක් යන්න පුළුවන්කම ලැබෙන. ඒතර මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සාමාන්‍යයෙන් මිලිමීටර් 210ක් වගේ තමයි තියෙන්නේ. මේ තමයි සෙකන්ඩ් ජෙනරේෂන් එකේ මොන්ටෙරෝ එකේ පැති පෙනුම නැත්නම් සයිඩ් පෙනුම. මේකේ දිග තියෙනවා 4650 mm. ඒ වගේම වීල් බේස් එක තියෙනවා 2750ක් mm. ඒතර මේකේ උස තියෙනවා හරියටම 1870යි mm. ඒ වගේම මේ ඩයිමෙන්ෂන්ස් පොඩ පොඩ වෙනස් වෙනවා මේකේන බොඩි ටයිප් එක සහ මේ රූෆ් ටයිප් අනුව. මේක අර මම කියදතර මේ වැගන් එක කියන එකට මේ මෙටල් ටොප් කියලා කියන්නේ. ඒ කියන්නේ කෙලින්ම වහලේ කෙලින්ම හොම් පල්ලෙහාට තියෙන එකක් තියෙනවා ෆ්ලැට් එකක්. ඊට අමතරව මේක මෙන්න මේ විදිහට මැදින් ඉස්සලා යන එකක් තියෙනවා. මේකේ සන්රූෆ් එහෙම එන ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. ඒ වගේම මේකේ දොරවල් තුනක් එන වර්ෂන් එකකුත් තියෙනවා. පොඩ්ඩක් මීට වඩා පොඩි. ඒතකොට ඒකේ දිග අඩුයි. ඒ වගේම මේකේ දොරවල් පහක් තියෙනවා. මෙතන දෙකයි එහා පැත්තේ දෙකයි පිටිපස්ස එකයි තමයි දොරවල් පහක් කියලා අදහස් කරන්නේ. මෙන්න මේ මොඩල් එකට ලංකාවේ කියන්නේ කම්පියුටර් මොඩල් කියලා. කම්පියුටර් මොඩල් කියලා ඒතකොට අදහස් කරේ අර මේ ඉන්ටර්කූලර් කියන මොඩල් එකේම ආපු එක බොඩි ටයිප් එකක්. මේ බොඩි ටයිප් එකේ පේනවාද මේ වහලේ මෙන්න මෙතන ඉඳලා වෙනස් වෙනවා. මේකට මේ මිඩ් රූෆ් කියලා තමයි අතන මිචුබිෂි එකෙන් කියන්නේ. මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් වෙනස් වෙලා යනවා. මේකට ලංකාවේ කට්ටිය බොඩි මේ කම්පියුටර් බොඩි කියලා කියන්නේ හේතුව වෙලා තියෙන්නේ ඔය 1890 ගණන් වල ගොඩක් මිනිස්සු කම්පියුටර් කියලා හිතාගෙන හිටියේ CRT මොනිටර් එකට. දැන් කාලේ ළමයි දන්නත් දන්නේ නැහැ CRT මොනිටර් කියලා තිබුණා ඒ කාලේ. CPU එකට අමතරව ලොකු මොනිටර් එකක් තියෙනවා. ගොඩක් ලොකුයි පිටිපස්සටම කෑල්ලක් තියෙනවා. ඒකේ මේ ඩිස්ප්ලේ එක මෙන්න මේ පැත්තේ තියෙනවා නම් මෙන්න මෙහෙමම ලොකු වෙලා ගිහිලා මෙහෙම ගිහිලා පොඩි වෙලා මේ පැත්තේ තමයි පිටිපස්ස විදිහට තියෙන්නේ. අන්න එතකොට සමහර විට මේක ආපු අලුතා නිකන් කම්පියුටරේ කියලා හිතුවේ CRT එකනේ. එතකොට මේකත් අර කම්පියුටරේ වගේනේ කියන අයිඩියකින් වෙන්න පුළුවන් කම්පියුටර් බොඩි කියලා මේ වාහනයට හැදිලා තියෙන්නේ. ওই විදිහට එක එක විදිහට ඉතින් ලංකාවේ නම් දාලා තියෙනවා. ඉතින් ඒකේ වරදක් කියන්නත් බෑ. අඳුරගන්න පහසුට තමයි එහෙම දාලා තියෙන්නේ. මේකේ මෙන්න මේ වගේ ෆූට් ස්ටෙප් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ගොඩක් විස්තර කියන්නේ නැහැ. අර මම කලින් කියපු විදිහට මේ වගේ තර්ඩ් පාටි මොඩිෆිකේෂන්ස් එහෙම ගොඩාක් වෙලා තියෙනවා. එතකොට අපිට මේ තියෙන වාහන වෙනස්කම් වලට ලක් වෙන්න පුළුවන්. මේකේ ලීටර් 80ක මේ ෆුවෙල් ටැංක් එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේකේ පිටිපස්සට තියෙන්නේ දුණු. ඊට පස්සේ මේක ඉස්සරහට තියෙන්නේ ඩබල් විෂ් බෝන් සස්පෙන්ෂන් එකක්. ඒ ඩබල් විෂ් බෝන් එකත් මේ ටෝෂන් බාර් ටයිප් ස්ප්‍රින්ග් එක තමයි තියෙන්නේ. ස්ප්‍රින්ග් වර්ග තුනක් තියෙනවා. ලීෆ් ස්ප්‍රින්ග් කියන එක, එහෙම නැත්නම් දුණු කියන එක තියෙනවා. ඊට පස්සේ ටෝෂන් බාර් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කොයිල් ස්ප්‍රින්ග් කියලා තියෙනවා. ඒක අර සස්පෙන්ෂන් එකේ එක කොටසක් තමයි ඔය ස්ප්‍රින්ග්ස් වර්ග තුනත්. එතකොට මේකේ ලීෆ් ස්ප්‍රින්ග් එනවා. මේ පැත්තට ටෝෂන් බාර් එකක් එනවා. එතකොට සස්පෙන්ෂන් එක ගත්තාම මේකේ ඩබල් විෂ් බෝන් එකක් තියෙනවා. ඇන්ටි රෝල් බාරුත් තියෙනවා. ඒ හින්දා තමයි මේ වාහනේ කම්ෆර්ට් අතිනොත් ගොඩක් හොඳ පර්ෆෝමන්ස්, කම්ෆර්ට් සහ මේකේ තියෙන පවර්ෆුල්නස් එක එතකොට ගොඩක් වැඩි දියුණු වෙනවා. මේ දාලා තියෙන මේ ෆීචර්ස් එක විශේෂයෙන් කියන්න ඕනේ 1991 ආව වුණාට මේකේ අදටත් ගැලපෙන ෆීචර්ස් ගොඩක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. තව දෙයක් කියන්න ඕනේ, ෆස්ට් ජෙනරේෂන් එක මම කියන්නේ බොක්සි ටයිප් එකට පොඩ්ඩක් ස්ක්වයර් ටයිප් එකට වගේ ආවේ කියලා. එතකොට 91 ආපු මේ සෙකන්ඩ් ජෙනරේෂන් එකෙදි මිත්සුබිෂි එක කියනවා මේකේ මේගොල්ලෝ 13% එයා රෙසිස්ටන්ස් එක අඩු කරන්න පුළුවන් විදිහට ඒරෝඩයිනමික්ස් හදලා තියෙනවා. හැබැයි මේ වගේ ජීප් වල එහෙම නැත්නම් මේ වගේ මේ වැගන් ටයිප් වාහන වල ඒරෝඩයිනමික්ස් ප්‍රොපර්මන්ස් ගොඩක් අඩුයි. අතර මේකේ ඒරෝඩයිනමික් කොයිෆිෂන්ට් එක තියෙනවා 0.5. 0.5 කියන්නේ අන්තිම නරකයි. සාමාන්‍ය කාය එක වගේ ඕක එන්නේ 0.28 වගේ. මතක ඇති විට්ස් එකේ මම කියද්දි කිව්වේ 0.285 විට්ස් එකේ තිබ්බේ. ඒ වගේම ඔය බෙන්ස් එහෙම නැත්නම් Audi A4 එක වගේ ඕක 0.25 වගේ ඉතාමත්ම හොඳ වැලියු එක තියෙනවා. ඉතින් මේක අර බොක්සි ටයිප් කියපු ගමම ඉස්සරහට තියෙන මේ හුලං වදින සර්ෆේස් එක වැඩිනේ. ඒතර අනිවාර්යයෙන්ම ඒරෝඩයිනමික්ස් කොයිෆිෂන්ට් එක වැඩි වෙනවා. ඩ්‍රැග් එක එහෙම නැත්නම් පිටිපස්සට එන බලය, ඒ කියන්නේ හුලං වලින් එන බලය වැඩි වෙනවා. අපිට ඉස්සරහට කපාගෙන යන්න තියෙන හුලං ප්‍රමාණය වදින එක වැඩි වෙන හින්දා මේකේ 0.5 වගේ CD වැලියු එකක් තියෙනවා. මේ වාහනේ මේ වීල්ස් ගැන මම වෙනම කතා කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අර මම කිය විදිහට එක්ස්පෝර්ට් වර්ෂන්ස් තියෙනවා, JDM වර්ෂන්ස් තියෙනවා. ඒ වගේම තර්ඩ් පාටි මොඩිෆිකේෂන් හැකියාව උපරිම මේ වාහන වල තියෙනවා. එතකොට ඒව ගැන මම ස්පෙસિෆිකලි කියන එක තේරුමක් නැති වෙයි කියලා හිතනවා. දැන් මේකේ රිම් සයිස් එක 16 තියෙන. මේකේ ඩිස්ක් බ්‍රේක් වගේ ආවා ওই මහත්ය කියන ස්පේස් ලිෆ්ට් එකට. ඉතින් ඒවා මම කිය විදිහට අවුරුදු 20 ගණනක් පරණ වාහනයක වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින් මම ඒ හින්දා ඒ ෆීචර්ස් එකකින් එකට කියන්න යන්නේ. ඔබගේ වාහනේ මොකද්ද මොඩිෆයි කරලා තියෙන්නේ කියලා විතරක් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අනික් කට්ටියත් ඒක දැනගන්න ආසවි. මේ වීඩියෝ එක පළවෙනිට ඔයගොල්ලෝ බලනවා නම් මම MRG Inspire channel එකට තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. Google එකේ MRG Inspire කියලා සර්ච් කරත්, YouTube එකේ MRG හරි MRG Inspire කියලා සර්ච් කරත්, Instagram එකේ සර්ච් කරත්, Facebook එකේ සර්ච් කරත් ඔයාට මගේ ප්‍රොෆයිල් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒවත් ෆලෝ කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම
මේ වීඩියෝ දිගටම මාව subscribe කරලා notification එකක් දාපු ගමන්ම බලන set එකක් මින්නවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මං ගැන විශ්වාස කරලා ඕගොල්ලන්ගේ data ත් නාස්ති කරගෙන මගේ වීඩියෝ දිගටම බලනට. ඉතින් දිගටම රැඳී ඉන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. දැන් අපි කතා කරමු මේ වාහනේ power train එක. මම තනිකරම මේ වාහනේ ගැන නෙවෙයි මේ generation එකේ power train එක ගැන කියනනම් ඒක හොඳ වෙයි. මේ වාහනේ 91 ඉඳලා 2000 වසර එද්දි එන්ජින් වර්ග කීපයක් ආවා. අර මම කලින්ම කිව්වා වගේ 2.5 डीसल ईट पास 3 लीटर पेट्रोल का पटांगण इट पास अणु तुने 2.8 टर्बो डीसल इंटकूल की इट पास 3.5 लीटर कुत्ते जी डी ई नती इट पास अणु हतिये जी डी टेक्नोलॉजी वाहन तीन एवगेम मेकि नन टर्बो इंजिन तीन इट पास टर्बो तीन इंजिन तीन एक इंटकूल तीन तीन इंटकूल नती तीन मे अद मे सचित्र की वाहन इंटकूल का නැති එකක් මේක එන්ජින් එක තියෙන 4D56 TD කියන එක කියන්නේ ටර්බෝ ඩීසල් තියෙනවා මේකේ මම කියදෙර මේකේ අර 2800 එද්දි අර මහත්යා මොඩල් එක ඊට පස්සේ ඉන්ටර්කූලර් අනිත් වාහනවල 2800 ඩීසල් එකකුත් එනවා ඒ වාහනේ පවර් එක මීට වඩා වැඩි නමුත් ෆියුල් එකනේ මේක එහෙම ගත්තාම පොඩ්ඩක් අඩුයි ඒ වගේම රිලයබිලිටි එක එහෙම නැත්නම් මේන්ටනන්ස් කිරීමේ හැකියාව එහෙම මේ එන්ජින් එකට පොඩ්ඩක් ප්ලස් මාක් එකක් තියෙනවා ඒ වගේම අර මම කියපතර V6 එන්ජින් පවා මේකේ බලා ගන්න පුළුවන් එතකොට එහෙන සීරීස් එකක් බලා ගන්න පුළුවන් එතකොට මේ වාහනේ මේ පවර් එක ගැන කියනවා නම් 99 PS වගේ ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම මේකේ ටෝක් එක 240 නිව්ටන් මීටර දක්වා ওই රේන්ජ් එකේ වෙනස්කම් වලට ලක් වෙනවා මම පොඩ්ඩක් කියන්න මොකද්ද මේ ඉන්ටර්කූලර් එකක් කියලා කියන්නේ එහෙම නැත්නම් මොකද්ද මේ ටර්බෝ කියනවා ඉන්ටර්කූලර් කියනවා මොනවද මේ ඇත්තරම ටර්බෝ එකක් කියලා අදහස් කරන්නේ දැන් සාමාන්‍ය එන්ජින් එක රත් වෙලා එක්ස්හොස් එකකින් එළියට යනවනේ වායුව අන්න ඒකේ තියෙන එනර්ජි එකක් තියෙනවා ওই එනර්ජි එක අරගෙන අපිට ටර්බයින් එකක් හරකවන්න පුළුවන් ඒකල එළියේ තියෙන හුලං සාමාන්‍ය විදිහට නැචරලියෙන් නැතුව ඇදලා ගන්න පුළුවන්කම තියෙනවා සක් කරලා ගන්න පුළුවන් අන්න ඒක තමයි ওই ටර්බෝ එකක් කියලා කියන්නේ ඒක අපිට එන්ජින් එකේ තියෙන බෙල්ට් එකක් දාලා ඕනනම් සුපර් චාර්ජර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට එක්ස්හොස් ගෑස් වලින් පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි ගොඩක්ම තියෙන්නේ ඔය කොහොම හරි එතකොට අපිට ගොඩක් එයා ගන්න පුළුවන් කියන්නේ ගොඩක් ඔක්සිජන් ගන්න පුළුවන් ගොඩක් ඔක්සිජන් ගන්න පුළුවන් කියන්නේ ගොඩක් ෆියුල් පුච්චන්න පුළුවන් ගොඩක් ෆියුල් පුච්චන්න පුළුවන් කියන්නේ කෙලි මොකද වෙන්නේ හෝස් පවර් එක වැඩි ඒ හින්දා තමයි හෝස් පවර් එක වැඩි වෙනවා කියලා කියන්නේ අපිට ටෝක් එක කොච්චර ඉක්මනට ගන්න පුළුවන්ද කියන එක තමයි පවර් එක කියලා කියන්නේ මම මේවා ටිකක් නිකන් කියන්න හැදුවේ හැම වෙලේම ඉන්ටර්කූලර් ටර්බෝ ආදි වශයෙන් කිව්වට මේක මේවා ගැන මොනවද දන්නේ නැති එක්කෙනෙකුටත් එතකොට මේ වීඩියෝ එක බලන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා ඒ හින්දා තමයි මම කියන්නේ ඒතකොට ඉන්ටර්කූලර් එකක් කියලා එකක් මොකද්ද මේ ආවේ ඉන්ටර්කූලර් කියලා අදහස් කරන්නේ සාමාන්‍ය අවාසනාවට වායුවක් කම්ප්‍රෙස් කරද්දි උෂ්ණත්වය ගොඩක් වැඩි වෙනවා. ඒක කම්ප්‍රෙස් කරනවා කියන්නේ අර මම කිව්වේ ගොඩක් එයා අපි දැන් එන්ජින් එක ඇතුළට ඔබන්න උත්සාහ කරනවානේ ටර්බෝ එකෙන්. එතකොට රත් වෙනවා. වායුව රත් වෙච්චාම තියෙන ඔක්සිජන් ටිකක් ආයෙ අඩු වෙනවා. අපිට ඕනකම තියෙන ඔක්සිජන් වැඩි කරන්නනේ. එතකොට අපිට පුළුවන් නම් ඔක කූල් කරන්න ඔය එයා එක අතරමැදදී අන්න ඒකට කියනවා ඉන්ටර්කූලර්. ඒ කියන්නේ අතරමැදදී කූල් කරනවා. එයා එක අන්න ඒක තමයි ඉන්ටර්කූලර් එකකින් කරන්නේ. ඉන්ටර්කූලර් එකත් අපිට එතකොට ඒ කූල් කරන එක एक क्रम दिखकर करना पड़वा एक पुलवा वाएं कोल का मे उड़ी मम की मैं मेतन मे को मे की दाला तीब मे की इंटकूल का इंटकूल का मैं मेतनी मे स्कूप हेड के हूलांग मे उड़ती हूलांग हम अवील मेक तीन टर्बो गैस कि टर्बो हिंग आप गैस रत्तला तीन एक कूल के याव कूल के आपहो इंजन दिन पुलवां योगी मतलब मे या ओट कूल के तीन ऐके रेडी हर गण कूल अंटे हर कूल के रहा पुलवां कमल भाई गुड़क या टू या इंट कूलर तम तीन पुडक सर वेड़ी मंदे मम्म एट की गुड़क मेकअप कोहमत इंट कूल की लंका नम एम की अद इंट कूल की मुखद की तुगल दिनगा इनक हाई की हित मम की वाहन फेस लिफ्ट कहते अनुहते लंका कटे महत्व कि मोडलो अंडे एक अत्र लुक फीचर्स एडर तीन मे वाहन उदाहरण की या बैग देखा तीन इवे विंट पैकेज तीनों सीट हीट करान पुलवांग साइड मिरर्स हीट करान पुलवांग इवागे में पीटी पास से इन पैसेंजर्स लव हीट करान एक हेम हीट ट्रक लाइन एसी के लिए अन्न एवगे एतुलत कर लीन इटा मत अदे हेम विचाम पाव एक वेडिंग ए हिंद मेन मे पेतर तव बैटरी एक तो कल तीन 24 वोल्ट इतना मेकटे हेम बैटरी वैडी तीन इवागेम सेफ्टी पे तीन पुट दीवन कर एबीएस सिस्टम हेम ऐड कर लीन इवागे इंटकूलर कूत ऐडना मैंने मेतन तीन इंटकूलर आप खाली मैं मेकर इंटकूलर नतीम एक नती अन्न इवागे गुडक विनस्कम मे वाहन तीन इतकोट
අපි බලන්න ඕනේ මේ වාහනයක් ගන්නේදී අර හොඳට මේන්ටේන් කරලා තියනවද හොඳ තත්ත්වයේ තියනවද කියන එක තමයි. මොකද නැතුව අපිට අර ඔරිජිනල් තත්ත්වෙම මේ වගේ ඉතින් අවුරුදු 30ක් විතර වෙද්දී වාහනයක් අපිට බලා ගන්න ඇත්තටම නැහැ. කලාතුරකින් තියෙන පුළුවන් ඒ වගේ එකක් මං හිතන්නේ විකුණයි කියලා. Time for a love potion, a little sweet and spice. Throw it all in a cauldron, mix it up real nice. Fire in my eyes, stir counterclockwise. Dream of you all night. Monkey Ricky, pretty pasta made me a get on my team. ස්පාවිල් එක මේ විදිහට මවුන්ට් කරලා තියෙනවා. මේකේ කව එකක් තියෙන සහ නැති විදිහට අපිට දාගන්න පුළුවන්කම ලැබෙනවා. 4th generation එකේ පවා මේ විදිහට තමයි තිබුණේ. විශේෂ දෙයක් තියෙනවා මේකේ මේ ජෙරිකෑන් කියලා එකක් එනවා මේ පැත්තේ සාමාන්‍යයෙන් මේ ඔරිජිනල් එන මෙන්න මේ මොඩල් එකට. ඒ කියන්නේ මේක එක්ස්පෝර්ට් මොඩල් එකනේ. මේකට ඒක ඇත්තටම එන්නේ නැහැ. ඒක එනවනම් සමහරට 10 එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒක සාමාන්‍යයෙන් එන්නේ අර මේ 2.8 ලීටර් ආපු එකට. ඒ වගේම මේ අර මහත්ය කියලා තියෙන මොඩල් එකට ඒක සාමාන්‍යයෙන් ඔරිජිනල් එනවා. ඉතින් කැමති නම් ඔබට සවි කරගන්න පුළුවන්. එතකොට මේකේ ටෝ හුක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 2800 කිලෝග්‍රෑම් වගේ ඇදගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ වගේ ස්ටෙප්ස් තියෙනවා. මම මේ වගේ යන ගොඩාක් කියන්න යන උත්සාහ කරන්නේ නැහැ. මෙන්න මේ වගේ පෙනුමක් තමයි ඔබට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මේකේ රියර් වයිප් එකක් එහෙම බලා ගන්න පුළුවන් මොඩලුත් තියෙනවා. මේකේ ඇත්තටම ඇවිල්ලා නැහැ. එහෙම අන්න ඒකයි මම කිව්වේ වගේ පොඩි පොඩි වෙනස්කම් ඉතින් මේ ජෙනරේෂන් එක පුරාට මොකද අවුරුදු 10ක් මේ වාහනේ ආවනේ. ඒ තුල වෙනස්කම් වලට ලක් වුණා. මේ වාහනේ මම පිටිපස්සෙන් ඉඳලා තව දෙයක් කියනවා. මේ වාහනේ අද මට රිවිව් එකට දෙන්නේ සචිත්‍ර කියලා මගේ යාළුවෙක්. ඇත්තටම සචිත්‍රට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වාහනේ ගැන රිවිව් කරද්දි මට වඩා වමනාවක් සචිත්‍රට තිබුණා. මොකද අද වුණත් ලොකු වැස්සක් තිබ්බා. ඒ තේදුනත් කවන්නේ අපි අයිය කරමු කියලා මාත් එක්කම ඇවිල්ලා මේ පිටිපස්සෙන් ඇත්තටම ඉන්නවා ඔහු. මේ පුදුම මහන්සියක් වුණා මේක කරන්න. දැන් අද දවසම යාගේ මේකට වැය කරලා කියන්නේ අපේ යාළුකමටම තමයි එහෙම කරේ. මෙන්න මේ සචිත්‍ර ඔටෝ ට්‍රේඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ඒ කියන්නේ මේ වාහනේ සචිත්‍රගේ අයිතිකාරයා යා මේක පාවිච්චි කරන එක. ඒ වගේම ඔහු සාමාන්‍ය 150ට අඩු වගේ වාහන විකුණනවා. ඒ කියන්නේ අරගෙන විකුණනවා. ඔහුගේ විස්තරම පල්ලෙහින් දානනම් ඒ වගේම මෙන්න මේ මේක සර්ච් කරා නම් FB එකේ ඔයාලට එයාගේ පේජ් එක බලා ගන්න පුළුවන්. කතා කරලා බලන්න. ඉතින් ඔහු ගාව සමහර වාහන ඇති ඔබ කැමති එකකුත් තියෙන ඉඩ තියෙනවා. පොඩ්ඩක් බලන්න. ඉතින් සචිත්‍ර ගොඩක් ස්තුතියි මට මේ ජෙනරේෂන් එක කවර් කරන්න උදව් කරනවා. ඒ කියන්නේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා මොන්ටෙරෝ සියලුම ජෙනරේෂන් ටික කරන්න. ඉතින් සචිත්‍රගේ එතකොට සෙකන්ඩ් ජෙනරේෂන් එක විදිහට අපේ channel එකේ තියෙයි. අපි ටේල් ගේට් එකට පොඩ්ඩක් ඇක්සස් කරලා බලමු. ඊට කලින් මම කියනනම් මේක 5-door model එකනේ. 5-door model එක කියපුවාම මොකද වෙලාවකට කියනවා 3-door කියලා, වෙලාවකට කියනවා 5-door කියලා. මේක කාර් වලටත් අදාළ වෙනවා. කාර් වල බාන හැච්බැක් වලට අපි කියනවා 5-door කියලා. හැබැයි අපි සෙඩාන් වාහන වලට කියන්නේ 4-door කියලා. අන්න ඒකට හේතුව තමයි මේ කැබින් එක ඇක්සස් කරන්න පුළුවන්. හොඳටම ඇතුළට යන්න පුළුවන් වෙන්න ඕන මිනිස්සෙකුට ඒ යන දොරෙන්. එතකොට තමයි දොරවල් 4ද 5ද කියලා කියන්නේ. සෙඩාන් එකේ මතකනේ ඒකේ තියෙන්නේ මේ ඩිකි එකක්නේ. එතකොට ඒකෙන් අපිට මිනිස්සෙකුට රින් ගන්න බෑ. එතකොට දොරවල් 4යි තියෙන්නේ. හැච්බැක් එකේ අපිට ඇතුළට යන්න පුළුවන්. එතකොට දොරවල් 5යි. ඒ වගේ මේකත් එතකොට දොරවල් 5 පස්වෙනි දොර කියලා අපිට ගන්න පුළුවන් මේ මොන්ටෙරෝ එකේ. අපි අරලා බලමු කොයි වගේද කියලා. මේකත් අර මම කියදර 4th generation එක විදිහට මෙන්න මේ පැත්තෙන් අරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. සචිත්‍ර පොඩ්ඩක් මේකට එක එක වෙනස්කම් කරලා තියෙනවා. මේ ලොකු සබ්වූෆර් එකක් එහෙමත් හයි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ තමයි ඇතුළ බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බලන්න සාමාන්‍ය අර මේ ඉන්ටර්කූලර් කියන එකට වඩා එහෙම වෙනස්. මේක අර මේ බංකු ටයිප් එකට වගේ තමයි තියෙන්නේ සීට්. මේකේ මේ ඔරිජිනල් ආප එකක් තියෙන්නේ. මෙතන සබ්වූෆර් එකක් තියෙනවා. අපේ සචිත්‍ර කැමති සවුන්ඩ්ස් වලට ඉතින් මේ ඔරිජිනල් සවුන්ඩ් සිස්ටම් එකක් සවි කරලා තියෙනවා. මම චුට්ටක් නැගලා පෙන්නන්න. අපිට මෙන්න මේ ස්ටෙප්ස් වලට අඩිය තියලා මේ හැන්ඩල්ස් වලින් අල්ලලා වාඩි වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේකේ මේ සාමාන්‍යයෙන් يعني ගොඩාක් පහසු නැහැ. හැබැයි මේ පොඩි ළමයි දෙන්නෙක්ට වගේ යන්න. මොකද මේක 7-seater. 7-seater කියපුවම මේ සීට් දෙක අදාළ වෙනවා. මේක අපිට මේ අතරම හකුලන්න පුළුවන්කමක් තියෙනවා. මේක ඔන්න ඔහම ඕන්නම් හකුලව තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳයි. ඉතින් මේ ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඉඩ තියෙනවා කියලා අදහස් කරන්නේ මේ පහසුවේ යන්න අමාරුයි. නමුත් හොඳට ඉඩ තියෙනවා. එතකොට මේ වගේ ෆීලින් එකක් තමයි ඔබට ලැබෙන්නේ මේ කම්පියුටර් බොඩි කියන එකේ පිටිවස්සට આવුත්. මේකේ සෙකන්ඩ් රෝ එක අපිට තව ඉඩ ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ලීවර් එක මෙවට කරපුවාම දැන් පේනවා ඇති මේ ගොඩක් ලොකු ඉඩක් තියෙනවා. අර කීපෙද SUV එකක්, ස්පෝට් යුටිලිටි වෙහිකල් එකක් කියපු ගමන් ඉන්ටීරියර් ස්පේස් එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට පේනවා ඇති ගොඩක් හොඳ ලොකු ඉඩක් මේ වාහනේ හම් වෙනවා මේ විදිහට. නමුපුවා මම ආපහු මේක කෙලින් කරන්න. මෙන්න මේ වගේ තමයි සෙකන්ඩ් රෝ එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේකේ මේ සීට් සෙට් එක නම් පොඩක් වෙනස් කරලා තියෙන්නේ. ෆුට් ස්ටෙප් එකට අඩිය තියලා නැග ගන්න පුළුවන්. ග්‍රැබ් හැඩල්ස් තියෙන හින්දා ලේසි. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ මේ
ड्राइव सिस्टम एक फोर वील मे ड्राइव चैनल गुडा यटी तीन एम फ्लो हम पेमें गुडा हों लोक स्पेस मेके सेकंड रो पैसेंजर्स लेना अंदर वाड़ी वाला पुलवा अरे मेके अरे मम की जीप टाइप के लिए अपीका एसयूवी एक तीन मे सेवन सीट तीन अरे उडिंग इन गति हेम हर दिन मैं मे वे तम ये तीन उड मेके अरे मे मिड रूफ मेके सामान्यपड़ा वहाँ उड़ीन तीन तोड़ा गुडक हों लुक इडक मेके बला पुल बल मैं काकुलोलट ते हेमाई हों इडक तीन सामान्य तुंदन पहासून पुल अंक तीन ममद मे सेकंड रो की मेद वाड़ी इनकन पेन तरह मक फ्लो हम पेकने मैंने मे वे मेद इनकी पेने वे मैंने मे वे तम पेने तो इतने मम की ना इंटीरियर टिका पेन मे दुराप हाम मेके लेद अपनी मेवत् मम के दिन पारण वाहन वाले दिन खेम तीर मे नस्क पुलाम मे हों मे शक्ति मत डो हैंड कक्ने बला पुलाम हे भाई मेक मे बोटल हॉलडे कक्ना एक चोट अड़पाड़ो तिब्बन हों मैं मे विधि अपने ग्लव बॉक्स कक्तना ओपन करना पुलवांक लेना मेन मेतनी हेम ओपन करना मनोहरी दागन पुलवांक लेना मैंने मेन मेतन थेटल तीनों पेजर ओके ब्रांड कल तीन मैंने मे विधि तम ये तो वाले मेके डैश बोर्ड बलागन पुलवांक लेनी मैंने हेमतम तीन मैंने मेथन डाप पेन मेके मे गेजस् की पे अक्तना पलवे की बला पुला कोचर उस कभी मेक अपीट अत्र मेशे कर पुला मनोहर एक तेन बिंदु की सैट कर लापह वन तेन की एक गीप दूर बलागन पुलाके पास इलांकिन वाहन तीन आनती एक एक्सीट बलागन पुलांक बलो इट पास आने कम पास माली माव या दिशा वे बलागन पुला ऑफ रोड वोल्ट गेलपेन मेषमेंट समय की बलागन लेनी मैंने मे वे सांप्रदायिक पुडकर पलासभा मुंडल के हिम वा पुडक बड़ी दीवन कर्णवा की अनुपूलों के तौर मैंने मे वे मेनुअल एसी का बला अनुपूलक लेना मैंने मेतन अपीट प्लेयर का दागन मे सचिटी ओरिजिनल प्लेयर का मेरे दागती है तरह मैंने मे वे तमती मेतन पेन मेके फाइव स्पीड मेनुअल ट्रांसमिशन के शिफ्ट तीन टू हेच की आने सामान्य रिय वील देख कैर की फोर हेच की आने रिय वील देख इक्म रोध हतरम अपीट करको पुलवा ट्रैक्शन वैडी ओन वेलाव इट पास मैं मेथन डापन पे न्यूट्रल अट दागे इट पास फोर एल की आने मेके तीन ट्रांसफर के ट्रांसफर के मे हेच की आने सामान्य इक्म टोके दिन पुलवा फोर एल की आने अपीट सब ट्रांसमिशन अर्ह तब टोके वैडी कर लिन्न पुल अंक मेन मेतन तीन इतना मेन वैविधतम तीन फोर वील सिस्टम इवागे मेके की अना मे मल्टी मोड एबीएस सिस्टम ताव मेके जनरेशन देखिए दैंग एबीडी की लिखा इवागे ब्रेक फोर्स डिस्ट्रिब्यूशन मे फोर वील अद्दीत रोज हतरम एक लोड उना ये विधि आवाश विधि एबीएस टेक्नोलॉजी का हदागन पुल विधि टेक्नोलॉजी का मेके जनरेशन का मेके बलागन इवागे समहार इवागे एम मेके पैकेज सस्पेंशन विनस्करण पुलवां कम तीन एक स्विच कक्कीना मेक सस्पेंशन विनस्करण पुलवांग मे मे मोडल इतना हेमकरण तीन आप सस्पेंशन अडजस्ट करना पुलवांकम लेना मैंने मे वे तम तीन मेके मीटर पैनल पे मेके पैर किलोमीटर दिशी अक्की पुलवांगे मेके एक्सपोर्ट मोडल सामानी असू की इवागे तीन एक अपीट डेफनिस डोमेस्टिक जेडीएम मोडल की अनुपूलम यान फोर वील मेथड मैंने मेथन अभी बलाकना मे पे टेकोमीटर सह अदाल अनी विनस्कम मे मुनवाद तीन की बलागन पुल अंक रजट लुक रजट विद्य हदलतीना मैंने मे वे डर कंट्रोल स्टिक बलागन पुल अंक लेना मैंने मेहमतम तीयनी मेक मैनुअल ट्रांसमिशन कक्तने मेके ऑटोमेटिक फोर स्पीड कूत अभी खेम तीना सिलेक्ट करें तिबुना कल तौर मैंने मेतन डापा मे दर सन वैस बलागन पुल मैंने मेतन सन वैसे कक्तना इवागे मेके थव मोडल कक्ना मेके सन रूफ कक्म तीना मैंने मेतनी हे भाई मेके सन रूफ कटल इवागे मेके मे ओरिजिनल पवर एंटना कक्तर मैंने मेतन बलागन पुल एंटना एक कंट्रोल करना स्विच कम मैंने मेतन तीन इवागे मैंने मेतन तीन मेक गुडक वाहन वाले ना मेके अभी तीन हे भाई मे इल्यूमिनेशन कंट्रोल मे डैश बोर्ड के तीन लाइट लेवल अब हेट समीपे अडवाड़ी कर गई मे हकी आव मे स्विच लभना मेके तवे कक्की मे मोडल की मे पेन मेतन मे हब अट मेनुअली लोकर इवागेम मेक ऑटोमेटिकली लोकर मे पैकेजेस तीन अपीट मे ड्राइव सीट के इंदा अपीट मे फोर वील दादी हब लोकन इवा तीन नम मे स्पेसीफि वाहन अपीट मेक मेनुअली दागन मैंने मेतन फ्री की तीन मेतन
ලොක් කියලා තිනවා මේකට ගැලපෙන මේ දැන් ලොක් කරලා තියෙන්නේ මේක අපිට ඔහොම මේ දැන් මේක මම ෆ්‍රී එකට ඔහොම දාන්න මෙහෙම දා ගන්න ඕන දෙපැත්තෙම දාන්න ඕන එහෙම දාලා තමයි අපිට 4 wheel එකට දා ගන්න ලැබෙන්නේ ඒක විශේෂ දෙයක් එතකොට අපිට අර කීප විදිහට මේ මේ ජෙනරේෂන් එක පුරාවට මෙන්න මෙහෙම වෙනස්කමුත් මේ වාහන වල තියෙනවා තව දෙයක් කියනවනේ දැන් මේකේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් තියෙන්නේ මේකේ මේ ඉලෙක්ට්‍රිකල් සීට් එන පැකේජ් එකකුත් තියෙනවා අර මම කිව්වේ ඒ වගේම අර මම කිව්ව විදිහට මේකේ සීට් හීට් කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මෙන්න මේ මිරර් එක හීට් කරගන්න පුළුවන් පැකේජ් එකකුත් තියෙනවා මේ බැටරි දෙකක් එක්ක එන ඒ වගේත් වෙනස්කම් වලට ලක් වෙනවා ඒතකොට මේකේ ඔබට ලැබෙන්නේ මේ මැනුවල් ඇඩ්ජස්ටබල් සීට් එකක් තමයි අර මේ මේ වගේ හැමදේම මැනුවල් තියෙන එකෙත් වාසි තියෙනවා මොකද එතකොට ඉන්න ලෙඩ ප්‍රමාණයත් අඩුයි ඔටෝ කරනවා කියන්නේ ඒකට අදාළ සෙන්සර්ස් තියෙන ඕන ටෙක්නොලොජි එක පොඩ්ඩක් දියුණු වෙන ඕන එතකොට ඒත් එක්කම එන්න පුළුවන් ලෙඩත් වැඩි වෙන්න පුළුවන් එතකොට දැන් මෙහෙම පොඩ්ඩක් බේසික් ටයිප් එකේ තියෙනකොට ඒ වාසිය තියෙනවා පාවිච්චි කරන කට්ටියට මේන්ටනස් කරද්දි රිපෙයාර් කරද්දි අපි මේ වාහනේ ටිකක් දුර ගිහිල්ලා බලමු සාමාන්‍ය මොන්ටෙරෝ කියපහම මේක SUV එකක් එතකොට කොහොමත් ගුරුත්වාකේන්ද්‍රයේ උඩින් තියෙන අපි ඉන්නේ ගොඩක් උඩින් එතකොට පේනවා ඇති මේ කෙලිම බොනට් එකේ අර මගේ එම්ලම් එකම පේනවා එහෙම පේනවා කියන්නේ ගොඩක් උඩින් ඉන්නේ එතකොට මේ විෂන් එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ එතකොට සයිඩ් කණ්ණාඩි වලින් එහෙමත් එහෙම තමයි ගොඩක් හොඳ view එකක් ගන්න පුළුවන්කම වෙනවා එතකොට අර උඩින් ඉන්න ගතිය අපිට හොඳට දැනෙනවා දැන් අපි මේ යන හරිය නිකන් ඕෆ් රෝඩ් ටයිප් එකකනේ තියෙන්නේ එතකොට මේ එන්ජින් එකෙන් අපිට ලැබෙන ටෝක් එක 240ක් දක්වා යන්න පුළුවන් අන්න ඒ වගේ ටෝක් එකකින් ඉතින් කිසිම අපහසුාවක් නැතුව ගන්න පුළුවන්කම තියෙනවා මේ ඉස්සරවම හැබැයි මේ වගේ වාහනයක් ඩ්‍රයිව් කරද්දී අර කියන්නේ වාහන කාර් එහෙම ඩ්‍රයිව් කරගෙන ඉඳලා ඩ්‍රයිව් කරද්දී අතර මගේ එක්ස්පීරියන්ස් එක එතකොට පොඩ්ඩක් අර මේ ලොකු වාහනයක යනවා කියන එක පොඩ්ඩක් දැනෙනවා හැබැයි ඒක ටිකක් වෙලාදී හරියනවා වාහනේ කම්ෆර්ටබල් ගතියෙත් දැනෙනවා එහෙම අර මේ ගොඩාක් ගැස්සිලා අපහසුතාවයක් නැහැ හොඳට යන්න පුළුවන්කම ලැබෙනවා මේ අර පාරේ උඩින් යන අර බල සම්පන්න ගතිය වගේ පෙන්නනවා කියලා හිතන්න පුළුවන් අපි බලමු මෙන්න මෙතන ඕෆ් රෝඩ් ටයිප් එකක් තියෙනවා ඉතින් මේ මේ වගේ පාරවල යන්න කිසිම අමාරුවකින් තොරව යන්න පුළුවන්කම තියෙනවා දැන් මේ වාහනේ මීටර 5කට ආසන්නව දිග තියෙනවා එතකොට හැබැයි එහෙම දිග තිබ්බා කියලා මේ වාහනේ නැංගට පස්සේ එහෙම අපහසුාවක් නැහැ හොඳට තමන්ට පහසුවේ යන්න පුළුවන්කම තියෙනවා එතකොට ඔන් රෝඩ් යන්න ඕෆ් රෝඩ් යන්න මේක ඉතින් අමුතුම ටේස්ට් එකක් ඒකයි මම කිව්වේ මේක අපිට කාර් එකක් වගේ දැනෙන්නේ නැහැ මේක ඉතින් වෙනමම ටේස්ට් එකක් තමයි තියෙන්නේ මේ ඩ්‍රයිවින් කරද්දි මේ සුක්කානේම හරිම සුමටයි හොඳට කැපෙනවා ඩ්‍රයිව් කරගන්න හරි පහසුයි මේකේ ටර්නින් රේඩියස් එක තියෙනවා මීටර 12කට ආසන්න ප්‍රමාණයක් එතකොට අර සිටි එකක වැඩේ පොඩ්ඩක් හෑන්ඩල් කරගන්න අමාරුයි අපිට පොඩ්ඩක් පාර වැරදුනා එතකොටත් මේ රිවර්ස් කරන්න උනත් හරි ලේසි කපන්න නම් හරිම ලේසි දැන් මේ වාහනේ මෙච්චර ලොකු වුණාට ස්ටීරින් ඉන්පුට් එක ගොඩාක් හොඳයි ඔයගලන් දැනෙනවාද මේ වාහනේ සද්දේ මේක අර ස්වභාවික මොන්ටෙරෝ සද්දේ මේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේ තියෙන මේ වලවල් වල වැටෙනා වුණත් එහෙම මේ අපහසුාවක් නැහැ ගොඩක් ගැස්සෙන්නේ නැහැ අර විස් බොන් එක එහෙම තියෙන හින්දා රෝල් බාර් තියෙන හින්දා කම්ෆර්ට් ගතියක් තියෙනවා මෙන්න මෙතන මේ ආම් රෙස්ට් එකක් එහෙම එන එකකුත් එනවා හැබැයි මේකේ නැහැ ඒක තිබ්බනම් ගොඩක් හොඳයි හැබැයි ස්පර්ට් රෝඩ් එකට දාලා තියෙන දැන් අර දැනෙන්නේ නැති අර තියෙන ගැස් සීම එහෙම ගොඩක් දුරට අඩු වුණා සාමාන්‍ය අර කොන්ක්‍රීට් පාරක කලින් ගියේ මේ සද්දේ ඔයගලන්ට දැනෙනවා ඇති මේක අර මේ ඒ මොන්ටෙරෝ එකේ තියෙන පෙජරෝ එකේ තියෙන ඒ යුනික් සවුන්ඩ් එක ඒ එන්ජින් සවුන්ඩ් එක අපි ගොඩක් ඈතින් ඉන්නේ කියන බවත් තේරෙනවා ඒ වගේම උඩින් ඉන්න බවත් හොඳට තේරෙනවා මේකේ ගොඩක් විතර අර මේ ස්ටැබිලිටි එක ගොඩක් හොඳයි සාමාන්‍ය සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක ගොඩක් උඩින් තිබ්බත් අර මේ රෝල් වෙන ගතිය කියන්නේ පෙරලෙන ස්වභාවයම ගොඩක් අඩුයි ස්ටැබිලිටි එක හොඳට එන්න මේ වාහනේ ඩිසයින් කරලා තියෙනවා මේක මේ ගියර් එහෙම හරිම ස්මූත්ලි වැටෙනවා ඒක දැනෙනවා හොඳට මේ බලම ටිකක් ස්පීඩ් කරලා වාහනේ ස්පීඩ් යද්දි ගොඩක්
ස්ටේබල් ගතියක් දැනෙනවා සාමාන්‍ය අපිට දැන් 70ට වගේ යනවා ඒ වගේම මේ බ්‍රේක් රෙස්පොන්ස් එකත් හොඳයි ඉක්මනට නවත්ත ගන්න පුළුවන් එතකොට මේ වීඩියෝ එක බලපුව ඔබට සෙකන්ඩ් ජෙනරේෂන් එක කොයි වගේද කියලා හොඳ අදහසක් එන්න ඇති හරියටම මම මේ වීඩියෝ එක කරපු විදිහට මට තේරුණේ මේ Mitsubishi ආයතන අර කියපු විදිහට 1991 දී මේගොල්ලෝ කිව්වා කම්ෆර්ට් වෙන්න ඕන ඩියුරබල් වෙන්න ඕන රිලයබල් වෙන්න ඕන ඒ වගේම හොඳ මේ පර්ෆෝමන්ස් එකක් තියෙන්න ඕන වාහනයක් හදනවා කියලා. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ ඒකෙදි සාර්ථක වුණා හිතන්නේ 1991 දී අවුරුදු 30කට කලින් තමයි මේ වගේ වාහනයක් ඒගොල්ලෝ එළියට දැම්මේ. අවාසනාවකට මේක 2021 දී ඩිස්කන්ටිනියු වෙලා ගියා. ඒ ගැන පොඩි කනගාටුවක් තියෙනවා. අපි බලමු ඉතින් මාකටින් නේ සමහර විට මේගොල්ලෝ ආපහු පෙතරෝ සීරස් එකක් ආයි පටන් ගන්නවත් ඉඩ තියෙනවා. ඒකේ අපිට කියන්න බෑ දැනට ලංකාවේ අර වෙන වාහන වලට සාපේක්ෂව මේ රිලයබිලිටි එකත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ රිපෙයාර් එකක් කරගන්නත් පහසුවෙන් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙන වාහනයක් කියලා අපිට උතර මොන්ටෙරෝ එක අඳුන්වන්න පුළුවන්. රැඳිලා ඉන්න මාත් එක්ක මම උත්සාහ කරන්නම් ඔබට 3rd generation එක සහ 4th generation එකේ තවත් ෆේස් ලිෆ්ට් එකක් තියෙනවා. ඒක ඒ වගේම පළාත් සභා මොඩල් එක කියන generation 1 එකත් explain කරන්න උත්සාහ කරන්නම් අනාගතේ. ඒ හින්දා රැඳිලා ඉන්න මාත් එක්ක. එහෙනම් මගේ යාළුවෝ සීළු දෙනාම පරිස්සමෙන් ඉන්න ඕන. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.